සෑමට ඇත්තේ තවත් හෝරා කිහිපයක් පමණ. එසේනම් ආරම්භ කිරීමටයි සූදානම වෙනස ප්‍රොඩක්ෂන් YouTube චැනලේ ජනකවි හැල්ල විශේෂාංග. එසේනම් අද දිනේ ප්‍රථම අපේ වැඩසටහන මෙලෙසින් සමාරම්භ කිරීමේදී අපි සමග එකතු වෙලා ඉන්නවා සුවශේෂී හැකියාවන් තිබෙන පුද්ගලයෙක්. නැත්තම් අපේ සහෝදරවරේ. ඉතින් අද දිනේ අපි ප්‍රථමයෙන්ම පිළිගන්න ඕනේ අපේ YouTube චැනලේ නිෂ්පාදක රෝෂන් අපේ බෑබර සහෝදරයා අයිබුවා. ඒ වගේම පහතරට බෙර වාදනයෙන් අපිට සහයෝගය දෙන අපේ YouTube චැනලේ අපිට සහයෝගය ලබා දෙන අපේම සහෝදරවරේ. ශාන් නානායකයි. අයිබුවා. ඔව්. ඉතින් මේ ඉන්නේ අපේ අපේ YouTube චැනලේ අපේ සහෝදරව. අපේම කට්ටිය. අපේම කට්ටිය. මේ අපිට නේ යවතුමයි. ඔව්. ඉතින් ඔව්. අද දිනේ මේ වැඩසටහනට අපේ පළමු වැඩසටහනෙන් අපිව රසවත් කරන්න සූදානම් වෙනවා. අපේම සහෝදරේ. අපේ අල්ලපු ගමේ සුද්දර පිටිසර ගම්මානය, මුස්තව ගම්මානය. ඉතින් අයිබෝන් අයියේ. අයිබෝන්. ශානක ලක්ෂාන් අයියේ. ඉතින් ආරම්භ කරනවා එහෙනම් මේ විදිහට. අයිය ඔයාට වස්තාව. ඉතින් මල්ලි කොහමද වැඩකටේ දෙනවා? අපට මල්ලි හම්බු වෙන්නේ කොහොමනත් Facebook එකේ නේද? මම ඉස්සෙල්ලා මල්ලි මාව හඳුනගෙන ඉඳලා මම නම් හඳුනන්නේ ගත්තේ Facebook එකෙන් තමයි. Facebook එකේ class ආයේ මල්ලි. ඔව් අයියේ. ඉතින් මං අයියට ශානක කිව්වට කමන්නේ නැද්ද ලක්ෂණ නැහැ කිව්වට කමන්නේ නැහැ. ඔව් ශානක අයියේ ඉතින් ඔයාට යොමු කරන ඔයාගෙන් අහන්න තියෙන මට මෙච්චරයි. ඔයා කොහොමද අයියේ මේ කවිබන ශෛලිය ප්‍රගුණ කරන්නේ කොහොමද? මොන අවධියේද? ඔයාටම කුන්තිකාර ගන්න ඉබ්බැහැතිලාව. මේ හැතිලාවත් එක්කම මට තිබුණ අංගාරයෙන් මේකට යන්න ඕනේ කියලා. එයා දායක ඇතිව මම පටන් ගත්තා. ඔව්. ඉතින් මේ වගේ සහෝදරයන්ටයි වෙනස ප්‍රොඩක්ෂන් එක වෙනස ප්‍රොඩක්ෂන් YouTube චැනලය විවර වෙන්නේ මේ වගේ සහෝදරයන්ට. ඉතින් කුමරුවනි අපි එහෙනම් වැඩේ පටන් ගමු. අපි චැලෙන්ජ් එකක් දෙන්න වෙනවා නේද? ඔව් අනිවාර්යයෙන්. හරි. අපි අහලා තියෙන්නේ කවිබණ යන ගැටබෙර සහ රබන් සමග කියලා. ඉතින් අද දිනේ අපි මේ කවිබණ අපි කරන්නේ අනිවාර්යෙන් වෙනසක්. මේ වෙනස ප්‍රොඩක්ෂන්. ඉතින් අද දිනේ මේ කවිබණ ඒ කියන්නේ ශාන්ති කර්මත් අද දිනේ අපිත් සමග යනවා. කවිබණත් අපිත් සමග අද යනවා. ඉතින් අපි කවිබණයක් අහලා බලමු. පහතරට බෙර ශෛලියට. එතනම් ආරාධනය ශාන් නානායක කර අපේ සොහිරටයි ශාන කපේ සොහිරටයි. සම්මා සම්බුදුසේමයි මාවැතුමගේ අම්මා නම්මගේ නේතන රසකිදුන් අම්මා ටික වාතුර ආරගෙන පොල් කටුවකට නාව පුආයුරු මත ගායියගේ උකුල මත අම්මේ ඔමේ පාපිමන් සිඹින කොට දැතින් ඔබේ නාමට හිත තුල ඇති කරුණා
නැති කර දැම්මා පෙන්නුවා ලොතුරු ගුණ සම්මා මගේ පණයි මාගේ ආදර අම්මා මව් පුත තුල මා සිටි ekale obge hadavat danuni evele tibunu kalender gei madasale balamin ob rakka niti sile ඔව් ඉති ඒ විදිහට ප්‍රථමයෙන්ම අපි රසවත් මවුගුණ ගීයකින් තමයි ආරම්භ කරේ අට වශයෙන්ම මේ කවියේ මැදක් යනකොට අපේ බෙර වාදන ශිල්පියාට වාදනය කර ගන්න බැරි වෙනවා අට වශයෙන්ම මේක නෙවෙන්නේ මේක අපි මෙයා අපි රබන් තාලේ යන සින්දුවකින් මේ කවියක් නෙමෙයික කවුරු බෙර ගැහුවා අම්මා ගැන කියනකොට කවුරුත් සංවේදී වෙනවනේ. එහෙම නේද අපේ රෝසි. මම තව මෙයාගේ එකක් දැක්කා. න්යා වැන්දා. ඔව්. අනිවාර්යයෙන්. ඒක හොඳ. ඉතින් මොකද්දයි හිතෙන්නේ? ඔයාට මේ තැන, ඒ කියන්නේ අපේ වෙනස ටීවී, වෙනස ප්‍රොඩක්ෂන් එක හම්බෙච්ච ගැන ඔයාට මොකද හිතෙන්නේ? ගොඩාක් සතුටුයි. අද මට ඇත්තටම කෝල් එකක් කරලා මට ගොඩක් සතුටක් දැනෙන මම ඒලා ගියත් මම ස්තුති කරා. මම කොයි බොහොම ස්තුතියි කියලා. මගේ ලොකු මාතාවට අනිවාර්යෙන් කවදාරි මගේ තනතුරකින් රටේ හොඳ පටු උත්සවයක් කරන්න. ඒ වගේම කල්බන ඒ වගේම මියුසික් එකකින් තමයි මගේ ලොකු මාතාව යන්නේ. මුංචි කාලේ ගම් මගේ තිබ ලොකු මාතාව තමයි කවදාදාම හොඳ ගායකයෙක් වෙන්න වගේ මගේ උන්තර බෑන්ඩ්යක් පටන් ගන්න. ඒ අරමුණ අනිවාර්යෙන්ම යනවා. ඔව්. ඉතින් ඒ අයගේ අරමුණු අපි කවදාරි සාර්ථක කරගන්න. අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම ඉන්නවා අපි හොන්දේකට යොමු කරන්න. ඔව්. ඉතින් අපි ඊළඟට යමු. ඔයාලට අවස්ථාව. හරි. දීෂා මේ අපිත් ඉන්න හොඳ දක්ෂතාව තියෙන මල්ලිගෙනේ අපි දිහා නෑ නෑ අනිවාර්යෙන් මේ අපි බලමු මෙයාගේ පොඩි දක්ෂතාවයක් තියෙනවා මේ මෙයා කොහොමද ටීවී එකක් දැකලා තියි දැන් මේ රංගදී මෙයාගේ එළියක් ගෙනවා හිරු ටීවී එකේ හිරු ටීවී එකේ නේද මල්ලි ඔව් අනිවාර්යෙන් හිරු ටීවී රංගදී මේ ලබන සතියේ ඉඳලා අපි බලන්න පුළුවන් වේ නේද ඔව් ලබන සතියේ දැන් බලන්න පුළුවන් හිරු ටීවී එකෙන් අලුතින්ම මොකරි මතකයි ෆිල්ම් එකක් හොගාන පුකුණ දෙක කියලා ඔව් ඒක අපිට පුළුවන් ළඟදීම බලන්න. ඒක අර කොරෝනා කේස් එකත් එක්ක පොඩ්ඩක් මේ අතපොස් මේ බ්‍රේක් වුණා. අනිවාර්යෙන් බ්‍රේක්. අනිවාර්යෙන්. ඔක බලමු නේද? බලමු අපි. මොකක්ද ඒක දන්නවනේ? මේ ෂාන් මෙහෙමයි. මෑගේ ලා හොඳ දක්ෂතාව තියෙනවා. අපිත් ඒක වැඩ කරන්නේ අපි මේ මල්ලි. අපි හැම වෙලාවෙම උදව් කරන්නේ. අපි channel එකට ගොඩක් මෙයා තමයි හැමදේම කරන්නේ. අපි බලමු මෙයාගේ පොඩි දක්ෂතාවයක් තියෙනවා. බලමු ෂාන් නේද? අරගෙන මල්ලි. හරි බල. ranin kirula tungaudiga saluva adinava penaviduli saramal dama kare dilenava genada kunu natata eranga kalasa තව චූටි කොටසක් මොකක් හරි කවියක් අපි චැලෙන්ජ් එකක් දෙනවා අපි හරියම මේ දෙන්න පොඩි සින්දුක කොටසක් ගායනා කරන්න කියලා චැලෙන්ජ් එකක් බාර ගන්නවද වෙනසනේ අපි වෙනස ටීවී එකේ අනිවාර්යෙන් චැලෙන්ජ් අනිවාර්යෙන් බාර ගන්න මම කියන සින්දුව ඔයාලට කියන්න මොයි චැලෙන්ජ් එකක් තියෙනවා බාර ගන්නවද අනිවාර්යෙන් බාර ගන්න අනිවාර්යෙන් අපි කියමු එහෙනම් ජෝතිපාල මහත්තයාගේ සින්දුක කොටස අනිවාර්යෙන් අනිවාර්යෙන් අපි නะ චැලෙන්ජ් එක බාර ගමු නේද? ඔව් අනිවාර්යෙන් බාර ගන්න. අපි යමං ආසය අර කුංචි දෝනි තරහා වෙලා ඔල නැ නේද?
දෙන්නත් එකම දෙන්න වැඩක් නැහැ මේ චැලෙන්ජ් එක දෙනවා කරසින් කර ගල්ලි ගල් කුරු නැනේ දූට ඉස්කෝලේ ගුටි කන්න වේදෝ සුදු ගවුම ඉරිලා ගියාදෝ යාලුවෝ ඇට ඔච්චම් කරයි දෝ කිදොන් තරහා වෙලා උංචි දැස කඳුළු සලා රනින් මාල ගෙනවා කියා සාත දුව රවටලා උංචි දොනි තරහා වෙලා උංචි දැස කඳුළු සලා රනින් මාල ගෙනවා කියා තාත දුව රවටනා උංචි දොනි තරහා වෙලා වැඩසටහන කිසිම කෙනෙක් මේ වැඩසටහන ගැන හිතක් හිතන්න බෑ. ඉතින් ඒක තමයි අපිට මේක ගැන හිතන්න තියෙන්නේ. ජන කවිත් සමග කවිබණ හැල්ලු කරනව නෙමෙයි මේ. ජන කවි හැල්ලු කරනව නෙමෙයි මේ. මේ කරන්නේ අපේම වැඩක්. අපේ සහෝදරයන් ඉදිරියට ගන්න කරන වැඩක් නේ. දැන් අපි ඊළඟ අවස්ථාව අපි ලබා දෙමු අපේ සහෝදරවරුන්ට. ඔව්. ඉතින් ඊළඟට කියන්න හදන කවිබණ මේ ළඟට කියන්න හදන කවිබණ කවුරු ගැන කියවන කවිබණයක්ද? ඔව්. ඉතින් ඒකත් විශේෂයක් දෙයන් මල්ලි. අනිවාර්යයෙන්. මට ගොඩක් ලෙන්ගතු මේ වගේ පුතෙක් කියන්නේ නේද? ඔව්. ඉතින් මම අහන්න කැමති අය ඔයගේ පවුලේ විස්තර ගැන. ඇත්තනම පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි මමයි මල්ලියද නංගි. මේ මියාට නංගි පොඩි මල්ලි නංගි ඉගෙන ගන්නවා. මේ අනිත් අපේ ලොකු මල්ලි මේ කයිදේලා ඉන්නේ. ගාල්ලි හංගපන්තලක. ඒකත් ලොකු පිනක්. ඉතින් ශාසනයට දරුවෙක් අනිවාර්යයෙන් ශාසනයට බාර කරනවා කියන්නේ අපේ ශානකයාගේ මවක් බුද්ධ මාතාව. අනිවාර්යයෙන්. ඉතින් නැවටම සිවුරක් පෙව ගන්න බෑ. ඒ මාතාවටත් උපහාරයක් වේවා කියලා සියලුම මව්වරුන්ට උපහාරයක් වේවා කියලා වෙනස ප්‍රොඩක්ෂන් අපි මේ කවියත් ඔබ සියලු දෙනාටම උදකරනවා. මාවුර දාරා මෙලොවට බිහි කරන විට අම්මා හෙළුවේ නැත දුක් කඳුළු කැට සෙනෙහස කැටි කෙරු පතුතින් පපුුව යට අම්මේ පොබෙසුවද පර සතු මලකි මට දස මාසයක් දුක් විඳ මා ලේකිරි කරපොවාමා දැඩි කළ අම්මේ නිවසේ බුදුන් යැයි බුදු හිමි දෙසු අම්මේ නිවන් දකිත් වාමගේ ආදර අම්මේ නිවසේ බුදුන් යයි දෙසු අපේ
ආදර අම්මේ නිවන් දකීවා මගේ ආදර අම්මේ ඉතින් ඒ විදිහට සියලුම මාතාවන්ට උපහාරයක් වේවා කියා නැවත අපි වෙනස ප්‍රොඩක්ෂන් එකකින් උපහාරයක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු ඉතින් සින්දිහන් මල්ලි දැන් කාල වේලාවත් අපිට ඉර මෙහැගෙන යන වෙලාවේ පොඩ්ඩක් වැඩ කටයුතු තියෙනවා ඔව් අනිවාර්යයෙන් අපි තවත් දවසක මේ වගේ වැඩසටහනකින් මේ අපේ මල්ලිත් දාගෙන ඔව් අනිවාර්යෙන් අනිවාර්යෙන් අපි ඉදිරියට කරමු ලොකු වෙනසක් කියන්නේ අපේ වෙනස කියන්නේ අපි ඉස්සෙල්ලත් කිව්වා නේද ලොකු වෙනසක් කරන්න ඕන මේක අපේ ශාන් දිහාන් මල්ලි අයගේ මේ මල්ලි මට අද හම්බුනේ ඒවත් හොඳ දක්ෂතාව තියෙන මල්ලි ඒ වගේම දිහාන් මල්ලිත් හොඳ දක්ෂතාව තියෙන මල්ලි කෙනෙක් මොකද ඔයාගේ දැන් අර මේ සෙලියත් අනිවාර්යෙන් ලබන සතිය ඉඳලා හිරු TV එකේ කීරද මල්ලි තාම වෙලාවල් දීලා තාම වෙලාවක් අපි ගන්න අපි බලමු ඉදිරියට අනිවාර්යෙන් අපේ channel එකෙන් මේ වෙලාව අනිවාර්යෙන්ම කියනවා ගැඳී සිටින්න අනිවාර්යෙන් අපි මෙයාගේ අපි වත් එක ඔව් ඉතින් ඒ වගේම තමයි ලබන සතිය අපි තවත් වීඩියෝ එකක් රිලීස් කරනවා මේ වීඩියෝ එක මේ ගම්මානයත් එක්ක බැඳුණු තවත් කතාවක් සම්බන්ධව අද්භූත කතා අපි එලි දැක්ුවේ අද්භූත කතා එලි දක්වන්නේ අපි බොහොම කලාතුරකින් ඉතින් ලබන සතියේ තවත් රැයක අපි ඔබ සමගට එනවා අද්භූත කතාවක් සමග ඉතින් ඒ අද්භූත කතාවක් සමගින් අපි සමු ගන්න අපි කවියක් අහලම සමගමු අපි අනිවාර්යෙන් ඉල්ලන්නේ අපි මේ channel එකෙන් ප්‍රොමෝට් වෙන්නනේ මේ අපි හදන්නේ අපිට ඕනේ ලෝකෙට දෙයක් කරන්න අපිට ඕනේ සමාජයට යම් කිසි දෙයක් ලබා දෙන්න ඉතින් කට්ටි හිතනවා අපි විකාරයක් කියලා එහෙම නේද අනිවාර්යෙන් ගොඩක් කට්ටිය හිතනවාදී ඒත් මේක එහෙම නෙවෙයි අපි කරන දෙයක් කරන්න මේක අපි සමාජයට යම් කිසි දෙයක් ලබා දෙන්න සූදානම් වෙන්නේ ඉතින් ශාන්ති කර්මයක් අහලම අපි වැඩසටහන් නිමා කරමු ඉතින් බොහොම ස්තුතියි අයියේ ශානක අයියේ අපි සමග එකතු වුණාට ඉතින් තවත් නැවත දවසක අපි අයියා එකතු කරගන්න සූදානම් ඉතින් ශාන් අයියේ අපි ශාන්ති කර්මයේ වාදින තංග දුක්ටි කැලලක් අපි කියලා වැඩසටහන හිමා කරමු අපේ ශාන්ත මොකද දක්ෂතාව තියෙන අපි ශාන් ඔව් පහතරට බෙර වාදන ශිල්පියෙක් ඇත්ත වශයෙන්ම අපි සමග දක්ෂතාව තියෙන මගේ පොඩි කාලේ ඉඳලා